අගෝස්තු මාසේ මම ඉදිරිපත් කර කැබිනට් පත්‍රිකාවකට පොහොර සහනාධාරය රුපියල් 15,000 ඉඳල 25,000 දක්වා වැඩි කරන්න එකඟතාවය පළ කළ අවශ්‍ය චක්‍රලේඛන සියල්ල තොරතුරු ඒ කාර්යාලවලට යවලා තියෙනවා ඒ වෙලාවෙම. නමුත් මැතිවරණ අවස්ථාව නිසා ඒක යම් නතර කිරීමක් සිද්ධ වුණා. ඒ වගේම පොහොර අවශ්‍යතාවය සිද්ධ වෙන්නෙත් අපිට එන මාස ඉඳලා තමයි පොහොර අවශ්‍යතාවය තියෙන නිසා ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරලා තිබුණේ. වර්තමාන ජනාධිපතිතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. එතුමත් එම තීන්දුවම අරගෙන එය ක්‍රියාත්මක කරන්න රුපියල් 25,000 බැගින් ලබා දෙන්න ඒකකතාවය පළ කරලා තියෙනවා. අතර මගේ යෝජනාව වුණේ 30,000ක් දෙන්න ඕන කියලා. මම ජනාධිපතිතුමාගෙන් මේ වෙලාවෙම ඉල්ලීමකුත් කරනවා. මේ 25,000 ප්‍රමාණවත් නැහැ. වාචික ඒකකතාවය මට තිබුණා හිටපු ජනාධිපතිතුමා 30,000කට දෙන්න. නමුත් අපිට මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු 25,000 පුළුවන් නම් ගොවි ජනතාවට 30,000ක පොහොර සහනාධාරය ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම මේ අවස්ථාවේ ජනාධිපතිතුමාට කරනවා. මොකද එතුමා ගමකින් ආපු කෙනෙක් විදියට, ගොවියෙක්ගේ පුතෙක් විදියට ඒ කටයුත්ත කරයි කියලා අපේ ලොකු විශ්වාසයක් තියෙනවා. ගොවි ජනතාවගෙත් විශ්වාසයක් තියෙනවා. ඒ වගේම ඊට අතිරේකව අපි මේ දැනට තියෙන ප්‍රශ්නේ තමයි මැතිවරණ කොමිසම මේ පොහොර සහනාධාරය දින එක නවත්තලා තියෙනවා. ඒක ඉතාමත් මේ ගොවි ජනතාව අපහසුතාවයට පත් වෙන කාරණයක්. ඒ නිසා අපි මැතිවරණ කොමිසමෙන් අද ඉල්ලීමක් කරා මේවා මැතිවරණයට කාට වාසි ගියත් කාට පාඩුනත් කියන කාරණේ නෙමෙයි. මේ ගොවි ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳව සංවේදී වෙලා කඩිනමින්ම මේ පොහොර සහනාධාරය ලබා දෙන්න කියන ඉල්ලීම අපි අද ඉදිරිපත් කරා. මම හිතනවා අපිට සාධාරණ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා. ඒ වගේම මම මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමත් එක්කම ඩග්ලස් දේවානන්ද ඇමතුමා ඉදිරිපත් කරා ඉන්ධන සහනාධාරය ධීවරයන්ට ලබා දෙන්න කියලා. මේක කාලයක් තිස්සේ තිබිච්ච ධීවරයාගේ ඉල්ලීමක්. ඒකට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනත් වෙන් කළා. අවශ්‍ය චක්‍රලේඛනත් මේ දෙකටම යොමු කරලා තිබුණා. ඒත් දැන් නතර කරලා තියෙනවා මැතිවරණ කොමිසම. ඇත්තටම අපේ රටට ප්‍රෝටීන් සපයන ධීවරයත්, ඒ වගේම අපිට ප්‍රධාන ආහාරය බත සපයන ධීවරයත් අපිට අමතක කළා. ගොවිය අමතක කළා අපිට කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. මොකද මේ අය තමයි අපේ රටේ ජාතික නිෂ්පාදනයට එකතු කරන්නේ. අද බෝට්ටු විශාල ප්‍රමාණයක් ගොඩ තියෙනවා මේ ඉන්ධන සහනාධාරය නොමැති නිසා. ඒ නිසා කඩිනමින් අපි ඉල්ලා සිටිනවා කාට වාසි වුණාද අපිට ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිතුමාට හෝ එම කණ්ඩායමට ඒ ඕන වාසියක් ගියත් මේ ධීවර ජනතාව වෙනුවෙනුත්, ගොවි ජනතාව වෙනුවෙනුත් මේ සහන ලබා දීමේ කටයුත්ත කඩිනමින් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අපි බණ්ඩිපෝර එන කන්න ඉඳලා බණ්ඩිපෝර නොමිලේ කන්න දෙකක් ලබා දීමට අවශ්‍ය ගිවිසුම් මම ඉන්න අවස්ථාවේදීම අත්සන් කරා. ලබන සතියේ ඉඳලා නැව එන්න පටන් ගන්නවා. ඒ කඩිනමින් මේ පොහොරත් මැතිවරණයට පෙර ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒත් නතර කිරීම නොකරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා. ගොවීන්ට වී ගොවියට කන්න දෙකක් නොමිලේ බණ්ඩිපෝර දෙන්නත්, ඒ වගේම එළවලු ගොවීන්ට නොමිලේ බණ්ඩිපෝර අනිත් වගාවන්ට නොමිලේ දෙන්නත්, එළවලු සහ අනිකුත් භෝගවලට ලබා දෙන්නත් අවශ්‍ය ප්‍රමාණය නොමිලේම අපිට ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන ගාස්තු සහ බෑග්වලට අවශ්‍ය මිලියන 3000කට අධික මුදල වෙන් කළා අමාත්‍යාංශයට ගිය මාසෙම ඉවල තියෙනවා. ඒකට උත් දැන් ගම්මට්ටමටම දැනුම් දීමකුත් කළා තියෙනවා. ඔබතුමාලට පුළුවන් නේම නේද සියලු පක්ෂ එක්කම වෙලා මේ ගොවියන්ට මේවා කරන්න එකතු වෙලා ලියුමක් කර දීලා සියලු පක්ෂ එක්කම වෙලා මේ මැතිවරණ කොමිසම දන්නන් මේක අපි ඒක තමයි අපි ඒක තමයි කරේ. සාමාන්‍යයෙන් විපක්ෂයේ වෙනද කරන්නේ ආණ්ඩුව යමක් කරන්න හැදුවොත් ඒක වළක්වන එක. නමුත් අපි ඊට වඩා වෙනස්. අපි විශේෂයෙන්ම අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කණ්ඩායම අපි මේ සඳහා සම්බන්ධ වුණේ. අපි තීන්දුව කළා තියෙනවා ආණ්ඩුව ඕන හොඳ වැඩක් කරනවා නම් අපි සම්පූර්ණ සහයෝගය ඒ වෙනුවෙන් ලබා දෙනවා. මේ රටේ අවාසනාවට මෙතෙක් මුනේ ඔය හැම විපක්ෂයක්ම ආණ්ඩුව ගෙන හොඳ යෝජනා ඔක්කොම කකුලෙන් ඇද්දා, ආපස්සට හැරෙව්වා, ජනතාව ගැන කල්පනා කරන්නේ. අපි ජනතාව ගැන කල්පනා කරන පක්ෂයක් විදියට, කණ්ඩායමක් විදියට අපි හැම වෙලාවෙම ජනතාවට සුබවාදී වගේ ඕනම යෝජනාවකට සහයෝගය ලබා දෙනවා. ඒක අපි ජනාධිපතිතුමාට උනත් අපි ඒක කියන්න කැමතියි. මේ වෙලාවේ පක්ෂ ભેදයෙන් තොරව කටයුතු කරමු. එතුමාට බහුතර බලයක් දීලා තියෙනවා. අපි කියන්නේ සුළුතර ජනාධිපතිවරයා කියන කාරණේ අපිට අදාළ වෙන්නේ නැහැ. ව්‍යවස්ථාව අනුව එතුමා ජනාධිපති ධූරයට පත් වෙලා තියෙනවා. අපි එතුමාට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා මේ සහන දෙන ලැබ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම මේ තවත් ඒ වගේම පහුගිය මාස් කන්නේ මහින්ද ගරු අමරවීර ගරු කුෂ්කර්ම අමාත්‍ය මහ හැටියට
පවුල් 20000 අක්කර 20000කට වැඩි ප්‍රමාණයකට බඩිරුඟු වගාවසහා සහනාධාර දුන්නා. බඩිරුඟු බීච, ඒ වගේම පොහොර, ඒ වගේම ඉඩම් සකස් කිරීම සඳහා මුදල්, ඒ මූල්‍ය සහනාධාරත් එක්ක එක ගොවියෙකුට 104000කට වැඩි පැකේජයක් ලබා දුන්නා. ඉතින් මෙවරත් ඒ කටයුතු සූදානම් කරලා තිබුණා. ඒ බඩිරුඟු සහනාධාරයත් වගාකරනද සම්පූර්ණ කටයුතු කරන්න දෙන්න කියලා අපි ඉල්ලීමක් කරන එක අපි ජනාධිපතිතුමාටත් සුබපතන ගමන් මේ ඉල්ලීම කරනවා. ඒ වගේම ඒ බඩිරුඟු නිෂ්පාදනයේ වැඩිවීම නිසා තමයි සත්වාහාර මිල අඩු වුණා. ඒ නිසා තමයි දැන් බිත්තර මිල අඩු වෙන්නත් එක හේතුවක් වුණේ. ඒ නිසා නැවතත් ඒ බඩිරුඟු සහනාධාරය ලබා දීමට අවධානය යොමු කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා. දැන් විශේෂයෙන්ම දැන් ඔබතුමාට එළිමුණා චෝදනා මෙන් දෙයකට මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් කියන අවතර දීලා තිනවා. ඔබතුමා ඒකෙන් ලක්ෂ 2ක්ම සමාගම් දෙයකට දෙන්න තීරණය කළා. කිසිම සත්‍යතාවයක් නැහැ. මම බඩිරුඟු පර්මිට් ලබා දෙන්නෙත් නැහැ. බඩිරුඟු සම්බන්ධව ක්‍රියාත්මක කරන්නේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පේරාදෙණියේ. ඒගොල්ල තමයි ලයිස්තුව හදලා තියෙන්නේ. ඒගොල්ල තමයි දෙන්නේ. හිම කාටවත් කම්පැනි වලට කියලා නැහැ. ඒගොල්ලන්ගේ මේ මැනුෆැක්චරර්ස්ලා, ඒ කියන්නේ නිෂ්පාදනාගාර තියෙන අයට පමණයි දීලා තියෙන්නේ. ඊට අතිරේකව රජයේ ආයතන වල දීලා අරින්න මම කිසිම ආකාරයක දීලත් නැහැ. ඔය කියන කතාවේ කිසිම සත්‍යයක්වත් නැහැ. මම දන්න විදිහට මට නෙවෙයි චෝදනාව එල්ලුණේ, පොදුවේ මම දැක්කා. මේ මගේ කිසිම සම්බන්ධයක්වත් නැහැ. ඒ ආයතනේ මම දන්න විදිහට එහෙම කාටවත් කම්පැනි එකකට දෙකකට දීලා නැහැ. මම දන්න විදිහට 100 ගානකට මේ තියෙන බඩිරුඟු ප්‍රමාණය බෙදලා දීලා තියෙනවා. දැන් ඔබතුමාට මේ යහපත් ප්‍රතිචාරයක් හම්බුනේ කියලා විශ්වාසයක් තියෙනවද මැතිවරණ කොමිසමෙන් අද? අපි විශ්වාස කරනවා මැතිවරණ කොමිසමෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. මොකද අපි මේ සහන දෙනීමට උදව් කරන්නේ. මොකද අර කිව්වාගේ දැන් මේ බඩිරුඟු හරි ගේන්නේ මේ වගා කරන්න කුෂු කුමාර ඇමතුමාලා ගිය සැරේ කටයුතු කරා වගේම මේ සැරෙත් මේ සියලුම දෙනාට හෙක්ටයාර් 40000කට ලංකාවේම අක්කර ලක්ෂයකට සහන ආධාර දෙන්න අපි සූදානම් කළා තිබුණේ. මොකද බඩිරුඟු ලංකාවේ හැදලා තමයි මේ ගුවියන්ට දෙන එක වඩා වැදගත් වෙන්නේ. අද අපි මේ දීම නිසා දැන් බිත්තර මිල රුපියල් 30ට ආසන්න මට්ටමට. මම හැමදාම කිව්වනේ මට බම්බාර ගන්නකොට රුපියල් 70ට තිබුණු බිත්තර මිල රුපියල් 30 මට්ටමට දැන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම කුකුල් මස් බම්බාර ගන්නකොට කිලෝ එකක් 1700ට තිබුණේ. දැන් ඒක කිලෝ 2ක් ඒ ගානට ගන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා. තවත් මේවා අඩු වෙනවා. මම බාරගත්තු වගකීම් සියල්ල ඉෂ්ට කරලා තියෙනවා කියන එක සතුටෙන් කියන්න ඕන. සහලින් රට සම්පෝෂිත වෙලා තියෙනවා. බිත්තර සහ මස් කියන කර්මාන්තය ඉතාමත් ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. අපනයන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම කිරි කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති වෙලා තියෙන නිසා තමයි කිරිපිටියේ මිල්ලේ අඩුවීමක් පවා මේ වෙලාවේ සිද්ධ වෙන්නේ.